අයිබෝවන් මම මේ කතා කරන්නේ ඊශ්‍රායලේ ඉඳන් හදේරා කියන නගරේ ගිවත් ඔල්ගා කියන ප්‍රදේශ තමයි මම මගේ රැකියාව කරගෙන ජීවත් වෙන්නේ. අනිත් මුළු ලෝකෙම අසරණ වෙලා වගේ අද ඊශ්‍රායලත් අසරණ වෙලා ඉන්නවා. මේ වෙද්දි අද වෙනකොට මේ කොරෝනා වෛරසයේ වැළඳිච්ච අය 883 දෙනෙක් ඉන්නවා. මේ වෙද්දි 16ක් හොඳ වෙලා ගිහිල්ලා තියෙනවා. නමුත් ඊයේ එක මරණයක් සිද්ධ වුණා ජෙරුසලමේ. කොරෝනා වෛරස නිසා අවුරුදු 80 ගානක කෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා. ඉතින් මෙහි 10-12000 අතර ප්‍රමාණයක් නිරෝධායනයට ලක් වෙනවා. ගොඩක් අය කැමැත්තෙන්ම යනවා. තෙම්බිරිසාවක් මේ වගේ හැදුනත් යනවා. මොකද දරුවන්ටයි අනේ බෝ කරන්න බෑ කියලා ඒගොල්ලෝ යනවා. සුවිච්ඡාවෙන් ඉදිරිපත් වෙලා නිරෝධායන ලක් වෙන අයගොල්ලෝ ගිහිල්ලා මේ පිහිටවල තියෙන මේ තැන් වලට ගිහිල්ලා නිරෝධායනට තමුන් තනියම ගිහිල්ලා ඒක නිරෝධායනය කරගන්නවා. ඒගොල්ලෝ අනිත් අයට ආදරේ, හරට ආදරේ. මේ ඇඳිර නීතිය වගේ මේ වෙද්දි මේ ලොකු ලොක් කිරීම කරලා තියෙනවා. ඉතින් ඇඳිර නීතිය දාලා තියෙනවා. ඇඳිර නීතිය වගේ තමයි. ඉතින් ට්‍රේන් වැඩ කරන්නේ වහලා. ඉතින් ගුවන් තොටුපළ වහලා බස් ගමනාගමනේ මම හිතන්නේ 10%ක් විතර කෙරෙන්නේ. බස් එක ගන්න බස් එකට යන්න පුළුවන් බස් එකේ ගන්න මම හිතන්නේ 10 දෙනෙක් වගේ තමයි අරන් යන්නේ. ඊට වඩා ගෙනියන්නේ ලොකු බස් එක 10 දෙනෙක් වගේ ප්‍රමාණයක් තමයි ගෙනියන්නේ. සුපර් මාකට් එකට ගියත් බඩු ගන්න 5 දෙනා තමයි අතුලට යවන්නේ. එක්කෙනෙක් ගිහිල්ලදී අනිත් එක්කෙනා යනවා. එහෙම වගේ තමයි සෙට් වගේ තමයි යවන්නේ. ඉතින් මිනිස්සු මොකුත් කියන්නේ නැහැ. මේගොල්ලෝ දැන් මේ වලට හුරු වෙලා තියෙන්නේ. මුලින් අපි මාස් දාගෙන යද්දී අපිට hina වුණා. ආ මිස්ටර් කොරෝනා කියලා කෑ ගැහුවා. කාර් නවත්තලා ස්ලෝ කරලා මිස්ටර් කොරෝනා කියලා විහිළු කෙරුවා. මුලින්. දැන් එහෙම නැහැ. ඔක්කොමලා දැන් බයයි. බය වෙලා හැම කෙනෙම මාස් දානවා, ග්ලව්ස් දානවා කියන ආණ්ඩුව පොලිසිය ඉල්ලනටත් වැඩිය ඒගොල්ලෝ මේ ප්‍රතිචාර දක්වන්න පටන් අරන්. මොකද මේ මරණ බිය දැන් දැනිලා තියෙනවා. මොකද මේ ඉතාලියෙම මැරෙන හැටි ඒගොල්ලෝ නිතරම දකිනවා. ඒ හින්දා ඒගොල්ලෝ හරියට බය වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවේ අයත් මැරිලා බෑ. මේක වසංගතයත් අත්තර පත් කරගෙන බෑ. මම ලාංකික ජනතාවගුණත් ඉල්ලන්නේ අපිට එන්න රටක් ඕන. අපි වලට ආදරේ ගොඩක්. ශ්‍රී ලාංකිකෙන්ට අපි ආදරේ ගොඩක්. ඔක්කොම ලාංකිකෙන්ට. ඉතින් අපිට එන්න රටක් ඕන. අපිට බෑ හිස්පිට්ටනියකට එන්න. ඒ හින්දා හැම කෙනෙක්ම වගකීමක් අරන් කටයුතු කරන්න. මේ වෙලාවේ මේ මුළු ලෝකෙම අමාරුටපත් වෙලා තියෙන වෙලාවේ මිනිස්සු අපේ විශේෂයෙන් අපේ සුන්දර ලංකාව මාර විදිහට විනාශ කරුවා. මිනිස්සු සුභාධාර විනාශ කරුවා. වැලි කැපුවා, මැටි කැපුවා, ගස් කැපුවා, කපන්න තියෙන ඔක්කොම කැපුවා. සිංහල වෙදකම, හෙළ වෙදකම බල්ලට දැම්ම. දැන් අද එව්වල වටිනාකම තේරුම් අරන් තියෙනවා. බලධාරීන් ජනාධිපතිතුමා මැදිහත් වෙලා වෙද මහත්වලට දැන් තැනක් දෙන්න, ඒගොල්ලන්ගේ ඖෂධ වලට තැනක් දෙන්න. ඒ වල කිසිම රාජ්‍ය අනුග්‍රහයක් පිළිගැනීම මොනවත් නැහැ. ඒව දෙන්න. දැන් යන කාලේ ඇවිල්ලා. දැන් හැම කෙනෙම ප්‍රතිශක්තිය තිබ්බොත් හරි කියලා. ප්‍රතිශක්තිය කොහෙන්ද ආවේ? අපේ යෝධයෝ මේ ගල් පෙරළුවේ ගල් අරවා මෙව්වා. අපේ වැව් බැන්දේ අපේ යෝධයෝ මොනවලින්ද? අජින මොටෝ කාලද? කීල්ස් මීට් බෝල්ස් කාලද? නැහැ. තේරුම් ගන්න. දැනට ප්‍රමාද නැහැ ලංකාව ගොඩට එන්න. තේරුම් අරන් වැඩ කරන්න. මට කියන්න තියෙන්නේ අපේ හැම කෙනෙක්ම පොලිසියයි ආණ්ඩුවයි සෞඛ්‍ය බලධාරිනුයි කියනවට වැඩිය ඔය සම්බන්ධයෙන් ප්‍රවේශම් වෙන්න. එක්කෙනෙක්ගේ මුල් පළාතක් විනාශ වෙන්න පුළුවන්. මේ වෙලාවෙ ඉතින් අපේ මේ ඊශ්‍රායලෙ හැම කෙනෙක් මේ වගකීම තියෙනවා. මම ඒක හරිය දකිනවා. හරියට ප්‍රවේශම් වෙනවා. දැන් ඊයේ මගේ මං වැඩ කරන ගෙදර පුතා තාත්තට කෑම අරගෙන ආවා. ඇවිල්ලා මට එළියට මට මාස් එකක් දාගෙන ග්ලව්ස් දාගෙන එයාටත් හොඳ ග්ලව්ස් එකක් අරන් එන්න කියලා කිව්වා. එයා ග්ලව්ස් එක දාගෙන තමයි ගේ ඇතුළට ඇවිල්ලා මේ කැමරා ටික තියලා එතනින් යන්න ගියා. තාත්තා බලන්නේ කැමරාවෙන්. තාත්තවයි මාවයි ඒගොල්ලෝ බලාගන්නේ කැමරාවෙන්. කැමරා දාලා තියෙන්නේ මේ ගෙදර. ඉතින් ඒ වලින් ඒගොල්ලෝ බලා ගන්නවා. WhatsApp line එක කරා ඒගොල්ලෝ බලා ගන්නවා. අපි මොකද කරන්නේ? කනවද, බොනවද, ඉන්නවද, මොකද බේත් දෙනවද? ඒවා ඔක්කොම ඒගොල්ලෝ බලනවා. දැන් කවුරුත් නැහැ මේ ගෙදර. මමත් තනි වෙලා. ඉතින් ලංකාවේ මේ අපිට
හදිසියක් වුණොත් මෙහෙදී අපිට අසනීපයක් වුණොත් අපිට යන්නෙන්න තැනක් නැහැ. අපි ශ්‍රී ලංකා රජයට අතිගරු ජනතුමාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අගමැතිතුමාට අපි කියනවා මේ වෙලාවේ කරුණාකරලා අපිට තැනක් හදලා දෙන්න තානාපති කාර්යය හරහා මේ වෙද්දි ඉල්ලීම් කරලා තියෙන්නේ. අපේ ලාංකිකයන්ට මොන හරි ප්‍රශ්නයක් වුණොත් නිරෝධායන ලක් කරනු තැනක් නැහැ. තැනක් තියෙනවා, ඒකට විශාල මුදලක් ගෙවන්න උනා. දවසට සෙකෙල් 250ක් විතර ගෙවන්න උනා ඒ තැනට. ඒක කරන්න බෑ අපිට. ඒක බොහොම අපිට දරන්න බෑ. අපේ පඩි හැටියට ඒක දරන්න බෑ කොහොමත්. ඒ හින්දා නොමිලේ වගේ තැනක්, නොමිලේ ගොඩක් දුරට නොමිලේ තැනක් අපිට ලෑස්ති කරලා දෙන්න මේ තානාපති කාර්යාලය හරහා අපි ඒක ඉල්ලා සිටිනවා. සියලු දෙනාට මේක හරි වැදගත්. ලාංකික අපිට යන්න එන්න තැනක් නැහැ. මොන හරුණොත් මේගොල්ලෝ බාරගන්නෙත් නැහැ. මේගොල්ලොත් මේ බය වෙනවනේ. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා ගැන හිතනවා. දැන් අපිට අසනීපයක් වුණොත් ඒගොල්ලෝ බය වෙනවා ගොඩක්. මේ එම්ප්ලොයිස් හරි බයයි. ඒ හින්දා ඒගොල්ලෝ මට කිව්වා, දැන් මට උපදෙස් දුන්නා මේ ගෙදර පුතාලා ටික කොහෙවත් යන්න එපා. බීච් එකට එහෙ මෙහෙ කොහෙවත් යන්න එපා. මෙහෙත් ඔක්කොම වහලා කවුරුත් යන්නේ නැහැ ඒවලට. ගෙවල් ඇතුළෙම තමයි. ඉතින් මට කියන්න තියෙන්නේ ඊශ්‍රායලයේ තත්ත්වය මේ වගේ, අනිත් ලෝකේ හැම රටක්ම වගේ මේ ඊශ්‍රායලෙත් මේ දරුණු වසංගතයේ දවසින් දවස වැඩි වෙනවා. මුලින්ම මෙහි තිබ්බේ කේස් 7යි 8යි, දැන් මේ 883ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. අද වෙද්දි හෙට වෙද්දි තව කියන්න බෑ. ඉතින් ඒ හින්දා හැම කෙනෙම ප්‍රවේශම් වෙන්න, පොලිසියට බය, දැන් පොලිසියෙන් බේරෙන්න පුළුවන් අපිට. නමුත් කොරෝනා වලින් බේරෙන්න බෑනේ. ඒක ගැන හිතන්න හොඳට. කල්පනා කරලා වැඩ කරන්න. වගකීමක් ගන්න ජීවිතය ගැන මේ වෙලාවේ කොරෝනා එකෙන් බේරෙන්න. අපි අපේ ලංකාවේ ගොඩාක් ගැහණු විශාල ගැහැණුන් ප්‍රමාණයක් මෙහි වැඩ කරනවා. පිරිමින් ටිකක් ඉන්නේ. අනිත් රටවලනොත් එහෙම තමයි. හැම රටෙම ගැහණු අය තමයි මෙහාට එන්නේ, ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ගෙවල් වල වැඩ කරන්නේ. මේක සුන්දර සිහින මේ සුන්දර මේ රෝසමල්ලි හනවන්නේ මේ අපේ ජොබ් එක පැය 24ක්. සෙල්ලමක් නෙමෙයි. අයි පැය 24ම මේ ලඩාව බලන්න ඕන. ගෙවල් වල ඉන්න අය පැය 24ම ලඩාව බලන්න ඕන. ඒකයි අපිට හොඳ වැටුපක් හම්බ වෙනවා තමයි. ඒ වුණාට ඉතින් අපේ ජොබ් එක පැය 24. ඒක අමතක කරන්න එපා. අපිත් අපේ ලංකාවේ අපේ ජාතියට අපිත් උර දෙනවා. රටේ සංවර්ධනයට අපිත් විශාල වශයෙන් ඊශ්‍රායලයේ වැඩ කරන අපේ ලාංකිකයෝ විශාල වශයෙන් උර දීමක් කරනවා. ඒ හින්දා අපි අතාරින්න එපා මේ වෙලාවේ. ඒකත් මට කියන්න ඕන. ඒ වගේම මෙහෙ තත්ත්වෙත් එන්න හොඳ අතට නැහැ. අපිට එන්න විදිහක් නැහැ. ඒතොර ලංකාවේට ඇවිල්ලා නිවාඩු ඇවිල්ලා ඉන්න ඇට තියෙන සුභාරංචියක්. ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලන්ගේ දිනේ පහුණක් කියලා බය වෙන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් සමාකාලයක් දෙනවා කියලා ආගම මෙහි ඊශ්‍රායල් ආගම නිගමන කාර්යාලයෙන් දැන්වීම පළ කරලා තිබ්බා. මොකද අපේ රටේ විතරක් නෙමේ මෙහි වැඩ කරන්නේ. රුසියාවේ අය වැඩ කරනවා, මෝල්ඩෝවා, එතකොට රුමේනියා, පිලිපීන්, ඉන්දියා, නේපාල් ගොඩක් අය මෙහි වැඩ කරනවා. ඒගොල්ලොත් ගිහිල්ලා හිරවෙලි ඉන්න ඉන්න. ඉතින් කාටවත් එන්න බෑ මේ වෙලාවේ. ඉතින් මෙහි හිරකාරයොත් නිදහස් කෙරුවා 500ක් මේ වෙද්දි මං හිතන්නේ. මොකද හිරගේ ඇතුලේ ඒක පැතිරෙයි කියලා බයට හිරගේ 500ක් නිදහස් කරලා එළියට දාලා තියෙනවා. මේ කියන්නේ ඒගොල්ලන් හවුස් ජේල් වගේ දාලා තියෙනවා. ඒගොල්ලෝ නිරෝධායන ලක් කරනවා. ඉතින් මම දැක්ක ලංකාව ගැන අපිට කොහෙලෙ මතක් වෙනවා. අපි රටක් ඕන, අපි වලට ආදරෙයි, ගොඩක් ආදරෙයි. ඉතින් අපිට එන්න රටක් ඕනේ. අපිට හිස් රටකට එන්න බෑ. සෙනග නැති රටකට අපිට එන්න බෑ කවදා හරි. ඒ හින්දා හැම කෙනෙක්ම ආණ්ඩුව පොලිසිය හැමයි ඉල්ලනවට වැඩිය තමුන් මේකක් අරගෙන හිතර ගැම්මක් අරගෙන ආරක්ෂා වෙන්න. ඉතින් ඔයාලා හැම කෙනෙකුටම බුදු සරණයි, ජේසු පිහිටයි.